හොඳයි එහෙනම් අද අපි කතා කරන්නේ 2017 maths paper එකේ 2017 BIT maths paper එකේ 21 ඉඳන් 30 වෙනකන් ප්‍රශ්න ටික. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නට යමු. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා 21 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා if the area of Sri Lanka the area of the Sri Lanka area of the Sri Lanka 4.2 multiply 10 power to the 4 square kilometers and that of Russia is 5.6 multiply 10 power to the 6 square kilometers. Then the ratio of the area of Sri Lanka to that of Russia is එතකොට මේ කියන්නේ ශ්‍රී ලංකාවේ වර්ගඵලයේ 4.2 වැඩි කිරීම 10.4යි රුසියාවේ වර්ගඵලය 5.6 වැඩි කිරීම 10.6යි. එතකොට ශ්‍රී ලංකාවේ වර්ගඵලයට රුසියාවේ වර්ගඵලය දක්වන අනුපාතය කොච්චරක්ද කියලා එතකොට මෙතනදී එතකොට මෙතනදී 4.2 වැඩි කිරීම 10.4 5.6 වැඩි කිරීම 10.6 මෙතන අනුපාත ලකුණු දාලා ලියා ගන්න ඕන. ඊට පස්සේ මෙතන 4.2 5.6 කියන එකේ දශම අමතක කරොත් 42 සහ 56 තියෙන්නේ. 42යි 56යි කැපෙනවා 7ෙන්. 42ට 7 ඒවා 6යි 52ට 7 ඒවා 8යි. එතකොට මෙතන 4.2 මෙතන 5.6 ඉඳලා මේක 0.7 කපන්න ඕනේ. 0.7 බෙදන්න ඕනේ. එතකොට 0.7 බෙදුවම 0.7 ඒවා 4.2 6යි 5.6ට 0.6 ඒවා 8යි. ඊට පස්සේ 6 වැඩි කිරීම 10.4 8 වැඩි කිරීම 10.6 මෙතන 6ට 2.3 3යි 8ට 2.4යි. එතකොට 3 වැඩි කිරීම 10.4 4 වැඩි කිරීම 10.6 කියලා තියෙන්නේ. මේකේ මේ 10.4ෙන් 10.6 බෙදෙනවා. එතකොට 10.2ක් ඉතුරු වෙනවා. මේ පැත්තේ 3 විතරයි ඉතුරු වෙන්නේ. එතකොට 3 අනුපාත 4 වැඩි කිරීම 10.2 10.2 කියන්නේ 100යි. 4 වැඩි කිරීම 100 කියන්නේ 400යි. එතකොට 3ට 400 තමයි අනුපාතය. එතකොට මෙතන මේකේ බිරිඳුර A 3ට 3 අනු 400. ඊළඟ ප්‍රශ්නෙට යන්. ඊළඟ ප්‍රශ්නය අහලා තිනවා the least positive integer k such that 96 k is perfect square is least positive integer k. least positive integer k කියන්නේ අඩුම ධන අඩුම ධන පූර්ණ සංඛ්‍යාවක such that 96 k ගැන 96 මේ k එකෙන් වැඩි වෙන්න ඕනේ is a perfect square. එතකොට මේ 16 ගත්තොත් 16 වර්ගමූලයේ 4යි 25 වර්ගමූලයේ 5යි. එතකොට 16 සහ 25 කියන වගේ වර්ගමූල පූර්ණ සංඛ්‍යා. මේ විදිහට වර්ගමූලයේ පූර්ණ සංඛ්‍යාවක් වන සංඛ්‍යා වලට කියනවා අපි perfect square කියලා. 25 ගත්තොත් ඒකේ වර්ගමූලය 5යි. වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක් නිසා 25 perfect square එකක්. ඒත් 20 වගේ ඉලක්කමක් ගත්තොත් ඒකට වර්ගමූලයක් තියෙනවා. වර්ගමූලය 4.47යි. තව ඉස්සරහට තවස්තර දශම තියෙනවා. නමුත් දශම ස්ථාන දෙකකට 4.47යි. ඒකේ වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක් නෙමෙයි. ඒකින්ද ඒක perfect square එකක් නෙමෙයි 20 කියන්නේ. නමුත් ඒකට ඒක square එකක්. නමුත් perfect square එකක් නෙමෙයි. perfect square කියන්නේ 16 25 වගේ වර්ගමූල
වර්ගමූල සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාවක් වෙන ඒවා. එතකොට මෙතන තියෙන 96 96 වැඩි කරන්න ඕන කීකින් 96 6 වැඩි කරාම 576යි 576 වර්ගමූලයේ 24යි කියලා එනවා. එතකොට මෙතන පර්ෆෙක්ට් ස්ක්වයර් එකක් වෙන්න නම් 96 වැඩි කරන්න ඕන 6ෙන්. 96 3ෙන් වැඩි කරාම එන්නේ 288යි කියලා. 288ට පූර්ණ සංඛ්‍යා වර්ගමූලයක් නැති හින්දා ඒක පර්ෆෙක්ට් ස්ක්වයර් එකක් නෙමෙයි. 6ෙන් වැඩි කරාම කියන්නේ ලීස්ට් කියන්නේ අඩුම එකමනේ. ලීස්ට් කියන්නේ අඩුම එකේ හින්දා 6ෙන් වැඩි කරාම තමයි 576ක් එන්නේ. එතකොට D තමයි උත්තරේ. 23 වෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා if 3 angles of quadrilateral quadrilateral කියන්නේ චතුරස්‍රාකාර චතුරස්‍රාකාර හැඩයක චතුරස්‍රයක කෝණ තුන අංශක 88යි අංශක 90යි සහ අංශක 92යි degrees කියන්නේ දශම to the nearest degree ආසන්න දශම ස්ථානයට 88 90 92 චතුරස්‍රයක කෝණ තුනක් වෙනවා කෝණ තුනක අගයන්. එතකොට දෙන්න least possible value largest possible value විශාලම possible value එක මොකක්ද කියලා අහනවා of the fourth angle. චතුරස්‍රයකට කෝණ හතරක් තියෙනවා කෝණ තුනක් 88 90 92 කියලා තියෙන්නේ. එතකොට මෙතන දීලා නැති කෝණයේට තියෙන බුලන් විශාලම අගය මොකක්ද කියලා අහන්නේ. එතකොට මේ තියෙන චතුරස්‍රයක් මේ වගේ එක කෝණ තුනක අගයන් තමයි දීලා තියෙන්නේ. එතකොට මේ හතරවෙනි කෝණයේ අගය මොකක්ද කියලා අහන්නේ. ඒක සහ එකට තියෙන බුලන් ලොකුම අගය මොකක්ද කියලා අහන්නේ. එතකොට මේ අපිට දීලා තියෙන කෝණ තුන තමයි 88 90 92 කියන කෝණ තුන. ඒ කෝණ ආසන්න දශම ස්ථාන ආසන්න පූර්ණ පූර්ණ සංඛ්‍යාවට වටේලා තියෙන්නේ. එතකොට 88 කියන එක 88 කියන එක වට යන්න කලින් 88.4 තියෙන පුළුවන් 88ට තියෙන බල ලොකුම වෙන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව තමයි 88.4. මොකද 88.5 තිබුණොත් වට යන 90ට 88.4 තමයි 88ට තියෙන බලන ලොකුම දශම ස්ථාන දශම සංඛ්‍යා ලොකුම සංඛ්‍යාව වට යන කලින් සහ පොඩිම එක තමයි 87.5. ඒ වගේ 90ෙත් 90.4 තමයි 90ට තියෙන බලන ලොකුම සංඛ්‍යාව 89.5 තමයි තියෙන බලන පොඩිම සංඛ්‍යාව වට යන කලින් 92ටත් තියෙන බලන ලොකුම සංඛ්‍යාව 92.4 පොඩිම සංඛ්‍යාව 91.5. එතකොට මෙතන මේ හතරවෙනි කෝණයට දැන් මේ කෝණ වලට දීලා තියෙන්නේ මේ කෝණ තුනට හතරවෙනි කෝණයට ලොකු මගයක් එන්න නම් මේ අනිත් කෝණ වලට පොඩි මගයක් එන්න ඕනේ. එතකොට තමයි හතරවෙනි කෝණයට ලොකු මගයක් එන්නේ. ඒ කියන්නේ මේ වගේ පොඩි මගයන් ටික එකතු කරලා ඒක 360 න් අඩු කරන්න ඕනේ. මොකද චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව 360ක් ඉඳලා එතකොට 87.5 89.5 91.5 එකතු කරාම 268.5යි 268.5 360න් අඩු කරාම 91.5යි. එතකොට හතරවෙනි කෝණයට තියෙන බල ලොකුම අගය තමයි 91.5. එතකොට 23 වෙනි ප්‍රශ්නයේ උත්තරේ තමයි B 91.5. එතකොට 24 වෙනි ප්‍රශ්නේ අහලා තිනවා the volume of a cubic vessel කියන්නේ කුහර භාජනයක් ඝන කුහර භාජනයක් cubic centimeter 125,000 125,000 ඝන සෙන්ටිමීටර 125,000 පරිමාවක් තියෙන කුහර භාජනයක් දෙන්න volume of the largest cylindrical වොලියම් එක අහනවා ලොකුම සිලින්ඩරේ ලාර්ජ් ලොකුම සිලින්ඩරේ දැට් කැන් බී ප්ලේස්ඩ් ඉන්සයිඩ් ද වෙසල් මේ භාජනයට දාන්න පුළුවන් ලොකුම සිලින්ඩරේ පරිමාව කොච්චරක්ද කියලා අහන්නේ. එතකොට එතන දීලා තියෙන උත්තර තමයි 31,000 වැඩි කිරීම 5
දෙදස් පන්සිය වැඩි කිරීම ෆයි හැට දෙදා වැඩි කිරීම ෆයි තිස් එක්දස් දෙසපන වැඩි කිරීම ෆයි එකක්ලක් සිසි පන්ද වැඩි කිරීම ෆයි. එතකොට ඒ ෆයිවල්ට අගේ තුළ දෙශම එකයි හතර දල්ල වැඩිකරොත් අපිට ලැබෙන අනු හතයි අනු හත්දස් තුන්සි හතලිය මේ විදිර අගැන් කීපයක් එකක්ලක් සනුවය දස් දෙසය පනහ එකක්ලක් සනුව අතර දා සයිසි අසුව අනු අට දස් එක තිසිපා තුන් ලක්ෂණ දෙදස් පන්සිය කියලා. එතකොට මේ එකක්ලක්ෂ අනුව හදා මේවා එකක්ලක්ෂ සිසි පන්දාහට වඩා වැඩි. එතකොට මේහෙම පරිමාවක් තියෙන සිලිනරයක් එකක්ලක්ෂ සිසි පන්දාහක පරිමාවක් තියෙන භාජනයකට දාන්න බෑ. දාන්න පුළුවන් අනුහත්දස් තුන්සි හතලියයි අනුවට දස් එක සිසි පහය කියන පරිමා තියෙන දෙක විතරයි. මොකද ඒවා විතරයි මේ මේ දෙක විතරයි එකක්ලක්ෂ සිසි පන්දාර අඩු වෙලා තියෙන. එකක්ලක්ෂ සිසි පන්දාර වඩා අඩු නම් තමයි ඒක ඇතුළට දාන්න පුළුවන්. නැත්තම් ඊට වඩා වැඩි පරිමාවක් තියෙන එකක් ඇතුළට දාන්න බෑ කියලා තේරෙනවානේ. එතකොට මේ දෙකනොත් ලොකු මේ කහනේ ලාජස්ට් එක. එතකොට 98,125 නොවේ උත්තරය 98,125 කියන්නේ 31,250 වැඩි කිරීම 5. දෙසෙක් දස් දෙසිය පනහ වැඩි කිරීම 5D තමයි උත්තරය. එතකොට 25 වෙනි ප්‍රශ්නය අහනවා ද වොලියුම් ඔෆ් අ සොලිඩ් හෙමිස්පියර් ඉස් 125 ටයිම්ස් දැට් ඔෆ් අනද හෙමිස්පියර් B. If the base radius of B is V is 10 centimeters, then the base of radius of A. එතකොට මෙතන හෙමිස්පියර් එකක් කියන්නේ අර්ධගෝලයක්. ඒ කියන අර්ධගෝලය 125 ගුණයක්ලු නද හෙමිස්පියර්. තවත් B කියන අර්ධගෝලයක් වගේ 125 ගුණයක්ලු. If the base radius B if the base radius of B B වල base radius එක සෙන්ටිමීටර 10ක්. Then the base radius of A is. එතකොට A වල පාදමේ වර්ගඵලය කොච්චරක්ද කියලා අහන්නේ. එතකොට මෙතන දෙකේම අර්ධගෝල දෙකක් තියෙන්නේ. මේ තියෙන්නේ A කියන ලොකු අර්ධගෝලය, මේ තියෙන්නේ B කියන පොඩි අර්ධගෝලය. එතකොට මේ A කියන ලොකු අර්ධගෝලය B වගේ 125 ගුණයක්. එතකොට A කියන අර්ධගෝලය 3/4 5R ගණන් තමයි අර්ධගෝලයක ගෝලයක පරිමාව යන්නේ. ඒකේ භාගය ඒකෙන් අපි භාගයක් ගන්නවා. මොකද මෙතන අර්ධගෝලයක් ගැන කියන හින්දා අර්ධගෝලයක් හින්දා. එතකොට මේ තියෙන A කියන එකේ පරිමාව එතකොට ඒක සමානයි B අර්ධගෝලයේ 125 ගුණයකට. ඒ හින්දා මේක 125 න් වැඩි කරනවා. එතකොට B වල B අර්ධගෝලයේ පරිමාව ගන්න මේ විදියට. එතකොට මේ 3/4 භාගය කියන දෙකම මේවට කැපිලා යනවා. 5 කැපෙනවා. මේ 3/4 භාගය කියන එක මේ පැත්තේ 3/4 භාගයටයි කැපෙනවා. මේ 5ට මේ 5 කැපෙනවා. ඉදිරි වෙන්නේ ආර්ගනිය සමානයි 125 වැඩි කිරීම ආර්ගනිය. එතකොට B වල R වලට තියෙන අගය දීලා තිබ්බා. B වල R වලට තියෙන අගය තමයි 10. එතකොට මෙතන ආර්ගනිය සමාන A වල ආර්ගනිය සමානයි 125 වැඩි කිරීම 10 3. එතන පහ ලියන්න පුළුවන් පහේ ඝනය කියලා. එතන ආර්ගනිය සමානයි පහේ ඝනය වැඩි කිරීම 10 ඝනය. මේ පැත්තේ ගණේ වෙනුවට මේ පැත්තට ගණ මූලිය දානවා. එතකොට මේ ගණ
දුර ආර සමානයි ඝන මූලය පහේ ඝනය වැඩි කිරීම 13. එතකොට ඝන මූලයට ඝනය කැපිලා යනවා. අතන තිබුණු පහේ ඝනයයි 10 ඝනයයි. එතකොට පහ වැඩි කිරීම 10 50යි ආර සමානයි 50යි කියලා උත්තරය ලැබෙනවා. ඊළඟ ප්‍රශ්න බැලුවොත් ඊළඟ ප්‍රශ්න දිහාලා දෙනවා. if tan x සමානයි 5 = 12 and x is an active angle. active angle කියන්නේ සුළු කෝණයක්. then එක බෙදීම sin x is equal to එක බෙදීම sin x වල අගය කීයද කියලා අහන්නේ. එතකොට අපි දන්නවා tan යොදන්න පුළුවන් මේ tan කියන ත්‍රිකෝණමිතික සම්බන්ධය යොදන්න පුළුවන්. අංශ 90ක කෝණයක් සඳහා ඍජුකෝණීය ත්‍රිකෝණයක් සඳහා එතකොට tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට x කියන්නේ මෙතන තියෙන කෝණය නම් x කියන්නේ මෙතන තියෙන කෝණය නම් මේක තමයි සම්මුඛ පාදය. මේක බද්ධ පාදය. එතකොට 5 බෙදීම 12 කියන එකේ 5 මෙතනට දාන්න පුළුවන්, 12 මෙතනට දාන්න පුළුවන්. ඒ අනුව අපිට කර්ණය හොයා ගන්න පුළුවන් පයිතගරස් සම්බන්ධය මගින්. කර්ණය වර්ගය සමානයි ආධාරක පාද විපාදක වර්ගවල එකතුවට. එතකොට h වර්ගය සමානයි 144 ධන 25. 12 වර්ගය 144යි, 5 වර්ගය 25යි. 144 ධන 25 කියන්නේ 169යි. h වල වර්ගය සමානයි 169යි. h සමානයි මූල 169යි. මූල 169 කියන්නේ 13යි. එතකොට h සමානයි 13යි. දැන් අපිට sin x වල අගය හොයාගන්න පුළුවන්. sin x කියන්නේ sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මෙතන සම්මුඛ පාදය සම්මුඛ පාදය කියන්නේ 5, කර්ණය කියන්නේ 13. කර්ණය කියන්නේ 13. එතකොට 5 බෙදීම 13. එතකොට අපිකින් ගහන්නේ sin x වල අගය නෙමෙයි, 1 බෙදීම sin x වල අගය. 1 බෙදීම sin a සමානයි 1 බෙදීම sin x. 1 බෙදීම sin x වෙනුවට 5 බෙදීම 13 ආදේශ කරනවා. මෙතන තියෙන විදියට මේ මෙතන ආදේශ කරලා තියෙන විදියට ඊට පස්සේ අපිට ඒක ලියා ගන්න පුළුවන්. 1 බෙදීම 5 බෙදීම 13 කියලා. ඊට පස්සේ මේකම මෙතනට අරගෙනවා. මෙතනදී මේ බෙදීම වැඩි කිරීමක් කරන්න පුළුවන්. එතකොට 1 වැඩි කිරීම වැඩි කිරීමක් කරලා පිටිපස්සේ තියෙන භාගයේ පරස්පරය ගන්න ඕනේ. ඒ කියන්නේ උඩයට මාරු කරන්න ඕනේ. ඒක වැඩි කිරීම 13 බෙදීම 5. එතකොට 13 බෙදීම 5 එකෙන් ගුණ වුණාම 13 බෙදීම 5ම තමයි. එතකොට උත්තරය 13 බෙදීම 5යි. ඊළඟ ප්‍රශ්නේ අහලා තිනවා if x xn වල වර්ගය සමානයි ඍණ 31 ධන ඍණ 2 n බලය then x8 could be. එතකොට මේ n වල n වෙනුවට 8 ආදේශ කරාම ලැබෙන උත්තරේ මොකද්ද කියලා අහන්නේ. එතකොට x වල වර්ගය xn වෙනුවට 8 ආදේශ කරා. එතකොට x වල x8 වර්ගය සමානයි ඍණ 31 ඍණ 31 ධන ඍණ 2 8 බලය. ඍණ 2 8 බලය කියන්නේ ධන 256යි. මොකද ඍණ සංඛ්‍යාවක ඉරට්ටේ බලයකින් ලැබෙන්නේ ධන බලය. එතකොට ඍණ 31කින් 256 ඍණ 31ක් අඩු වුණාම අපිට ලැබෙනවා 225 කියලා. මේ පැත්තේ x වර්ගය සමානයි 225යි. x වල වර්ගය අයින් කරන්න මේ පැත්තේ වර්ගමූලය දානවා. එතකොට 225 වර්ගමූලය 15යි.
එක් සමානයි 15 කියලා හම් උත්තරේ ලැබෙන්නේ. මෙතන d තමයි උත්තරේ. d වලට අමතරව c ත් උත්තරයක් වෙනවා. මොකද අපි දන්නවා ධන 15 වර්ගය 225යි වගේම ඍණ 15 වර්ගය 225යි. මොකද ඍණ සංඛ්‍යාවක ඉරට්ටීම් බලයකින් ලැබෙන ධන පිළිතුරක් හින්දා. එතකොට c සහ d කියන දෙකම උත්තර. විසි අටවෙනි ප්‍රශ්නේ ABC share an amount of money, the ratio 9 to 5 to 4. If A and B together get rupees 5600, then C shares C is equal to. එතකොට C වලට ලැබෙන ගාණ කීයද කියලා අහන්නේ. එතකොට මෙතන A සහ B කියන්නේ 9 5. 9යි 5 එකතු කරාම 14යි. එතකොට A 14 කියන එක සමයි සමාන 5600ට. එතකොට අපිට 5600 14න් බෙදුවාම මේ 1 යුනිට් එක අගේ හොයාගන්න පුළුවන්. 5600 14න් බෙදුවාම වෙනවා 400යි කියලා. එතකොට C අදාළ අගේ 4 නිසා 400 4න් ගුණ කරනවා. එතකොට ලැබෙනවා 1600 කියලා. එතකොට 100 හම්බෙලා තියෙන්නේ 1600 එක මුදලක්. C වල තියෙන උත්තරය 1600යි. මම දැන් ඒක ගොඩක් ලේසි. 9යි 5යි A ක සහ B ක මුදල එකට එකතු කරනවා කියනනේ. හින්දා 9යි 5යි එකතු කරනවා. එතකොට 9යි 5යි එකතු කරාම 14යි. 14 සමානයි 5600යි. ඉතින් එකක උදාහරණ හොයන්න 5600 14න් බෙදෙනවා. බෙදාම 400යි. 400 වැඩි කිරීම 4. 4ෙන් වැඩි කරන්නේ සීට අදාළාගේ 4 නිසා. 29 වෙනි පස්සේ ප්‍රශ්නේ a car travels 40 km per hour for 3 hours. පැයට කිලෝමීටර 40ක වේගයෙන් කිලෝමීටර 3ක් යනවලු කාර් එකක්. It made the same journey on Tuesday. ගමනම යනවලු by traveling the first half. පළවෙනි ගමනේ පළවෙනි පළවෙනි අර්ධය නැත්නම් පළවෙනි මුළු දුරින් පළවෙනි භාගය යනවලු පැයට කිලෝමීටර 30ක වේගයෙන්. අනිත් භාගය යනවලු පැයට කිලෝමීටර 20ක වේගයෙන්. Then the time taken to Tuesday is අඟහරුවාද ගිය වෙලාව කොච්චරක්ද කියලා අහන්නේ. එතකොට පළවෙනි කිලෝමීටර පළවෙනි එතකොට අපිට හොයා ගන්න පුළුවන් සවුඳගේ මුළු දුර. සවුඳ පැය කිලෝමීටර 40ක වේගයෙන් පැය 3ක් යනවා කියන්නේ ඔක්කොම කිලෝමීටර 120ක් ගිහිල්ලා. එතකොට මේ 120න් භාගය කියන්නේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ ගමනේ භාගයක් කියන්නේ يعني කිලෝමීටර 60ක්. 120න් භාගයක් කියන්නේ 60යිනේ. එතකොට මේ කියලා තියෙනවා පළවෙනි භාගය යන්නේ පැය කිලෝමීටර 30ක වේගින් කියලා. එතකොට කිලෝමීටර 60ක් කිලෝමීටර 30ක වේගින් යන්න පැය දෙකක් ගත වෙනවා. 60 බෙදීම 30න් දෙක හැම්බෙයි දෙකයි කියලා ලැබෙනවා. එතකොට පැය කිලෝමීටර 60ක් කිලෝමීටර 20ක වේගින් යනවනම් පැය 3ක් ගත වෙනවා. 60 බෙදීම 20න් 3 කියලා ලැබෙනවා. එතකොට 3යි 2යි එකතු කරාම 5යි. මුළු කාලයේ පැය 5යි. පැය 5යි කියලා ඒ වල තියෙනවා. සහ තව ඊ වල උත්තරය තියෙනවා 2 hours more than on Monday. ඔව් ඒකත් හරි. 3ට වඩා පැය පළවෙනි දවසේ පැය 3ක් ගිහින් තියෙනවා. ඊට වඩා පැය 2ක් වැඩිපුර ගිහින් තියෙනවා. ඒ සහ ඊ තමයි උත්තරය. ඊළඟ ප්‍රශ්නේ the number of integers that satisfy the inequality 2 absolute value එකක් තියෙනවා. 2x ඍණ 5 less than greater විශාලයි 10 කියලා. එතකොට
ඒස් කියලා තියෙනවා. එතන මෙතන අහන්නේ මේ 2x ඍණ 5 කියන්නේ මහාභාංග සංඛ්‍යාවක්. මහාභාංග සංඛ්‍යාව වලට ධන හෝ ඍණ අගයක් නැහැ. ඒවට තියෙන විශාලත්වයක් විතරයි. එතකොට අපි ප්‍රශ්නය අහලා තිබ්බේ number of integers පූර්ණ සංඛ්‍යා කීයක් ආදේශ කරන්න පුළුවන්ද මේ අසමානතාවයේ තෘප්ත වෙන්න කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. අපි මේ මහාභාංග සංඛ්‍යාවට බිංදුව ආදේශ කරොත් දෙක වැඩි කිරීම බිංදුව කියන්නේ බිංදුවයි. එතකොට එන්නේ ඍණ 5 කියලා. මහාභාංග වල ඍණ හෝ ධන අගයක් නැති හින්දා නිකම්ම 5 කියන විශාලත්වය විතරයි එන්නේ. එතකොට 5 කියන එක 10ට වඩා කුඩායි, අසමානතාවය තෘප්ත වෙනවා. ඒ වගේ ඒකාදේශ කරලා බලුවොත් එතකොට එන්නේ දෙක වැඩි කිරීම එක ඍණ 5 කියලා. එතකොට දෙක වැඩි කිරීම එක කියන්නේ 2යි. ඍණ 5න් 2ක් ගියාම ඍණ 3යි. ඍණ 3 ඍණ කියන එක අයින් කරලා අපි විශාලත්වය විතර ගන්නේ 3 කියන එක. එතකොටත් මේ අසමානතාවය තෘප්ත වෙනවා. 3 කියන එක 10ට වඩා කුඩායි. ඒ වගේ අපිට මෙතන 7 ආදේශ කරන ගමන් මේක කරන්න පුළුවන්. 7 ආදේශ කරාම ඉන්න ධන 9යි කියලා. ඒතොර ධන කියන එක ගණන් ගන්නෙත් නැහැ. ධන ඍණ විශාලත්වය විතරයි ගන්නෙ. 10ට වඩා 9 කුඩයි. එතකොට බිංදු ඉඳන් 7 වෙනකන් ඉලක්කම් 8ක් ආදේශ කරන්න පුළුවන්. ඍණ 1 සහ ඍණ 2ත් ආදේශ කරන්න පුළුවන්. එතකොට ඔක්කොම සංඛ්‍යා 8ක් ආදේශ කරන්න පුළුවන්. සංඛ්‍යා 10ක් ආදේශ කරන්න පුළුවන්. බිලිදුර D